අයිබුවන් සුබෝ දැසනක් ඉතින් අද බදාදා දවසෙත් අපි අරුණෝදයෙන් ජයමගට ඔබේ නිවසට ඇවිල්ලා. ඉතින් සුපුරුදු විදිහටම අද දවසේ ඔබ සූදානම් වෙලා ඉන්න දේවල් කොයි වගේද? පොඩි කැස්සකුත් ආවා. ඉතින් සමහර වෙලාවට කවුරු හරි කෙනෙක් කැස්සක් ගියත් කිඹුහුමක් ගියත් මේ දවස්වල ටිකක් කලබල වෙනවනේ නේද? ඉතින් අපි ඒ ගැන හරිම සැලකිලිමත්. ඉතින් ඒ හින්දා වෙනද වගේ නෙමෙයි අපි සාමාන්‍ය දෙයට වඩා වෙනස් දේවල්, ඒ කියන්නේ සමහර වෙලාවට අපිට සාමාන්‍යයෙන් සාමාන්‍ය දේවල් පවා ටිකක් හිතනවා මේ දවස්වල. කොයිතරම් හිතනවද කියනවනම් සමහර දේවල් වලට වෙනදට වැඩිය බොහෝ දෙනෙක් බිය වෙලා ඉන්නවා. එහෙම බැලුවාම වෙනම අපි කතා කරනවා නම් Tamange මානසිකත්වය ටිකක් ඒ ගැන කතා කරද්දී මේ COVID-19 කියන වසනයත් එක්ක අපි වෙනම තැනක ඉන්නේ. ඒ කියන්නේ වෙනදට වඩා දැන් එළියට බහිනකොට උනත් දැන් මේ වටපිටාවෙන් ඇහෙන දේවල් එක්ක බොහෝ දෙනෙක් පරිස්සම් වෙනවා. ඒ වගේම ටිකක් බය වෙනවා. අපිට එදිනෙදා අහන්න දකින්න ලැබෙන ප්‍රවෘත්ති මේ හැම දෙයක් එක්කම ටිකක් ඒ භීතිකාව තවත් වැඩි වෙලා තියෙනවා. අපි හැමෝම බලන්නේ මේ තත්ත්වය ටිකක් අඩු කරගන්න. ඉතින් එහෙම නිසා අපි එළියට බහින්නේ, ගෙදර අය වෙක්කගෙන යන්නේ, එහෙම නැත්නම් තවත් තැනකට යන්නේ දෙපාරක් තුන් පාරක් හිතලා. හැබැයි ඒ අතරෙම තව පිරිසක් ඉන්නවා මේ කිසිම දෙයක් ගාණක් ගන්නේ නැතුව වෙන්න තියෙන දේ කොහොමත් වෙනවනේ කියලා හිතාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවනේ. ඒ අය අනිත් අයට වැඩිය වෙනස් වෙන්නේ ඒකයි. ඉතින් ඒ අය නිසා සමහර වෙලාවට මුළු සමාජයම විපතටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අද දවස ගැන මේ තියෙන තත්ත්වය ගැන අපි තවදුරටත් කතා කරන එක වැදගත් වෙනවා. ඉතින් අද දවසේදී අපි කතා කරමු ඔබේ මානසිකත්වයේ කොයි විදිහටද මේ දවස්වල තියාගන්න ඕනේ කියන දේ ගැන. ඒ ගැන කතා කරන්න අපිත් එක්කතු වෙන්නේ සායනික මනෝවිද්‍යා උපදේශිකා උදාරා සඳමානි ගමගේ මහත්මිය. අයිබෝන් සුබෝ දැසනක් උදාරා. සුබෝ දැසනක්. ඉතින් මේ දවස්වල අපිට අහන්න දකින්න දේවල් එක්කම මේ අපිට නිකන් හිතෙන ඔබේ අත්දැකීම් එක්ක මිනිසුන්ගේ, දරුවන්ගේ, එතකොට මේ හැමෝගේම මානසික තත්ත්වය කොයි වගේ මට්ටමක තියෙනවා කියලා හිතනවා. ඒ කියන්නේ කලින් තිබුණට වැඩිය දැන් ටික ටික වෙනස් වෙගෙන යන කාලයක් නෙමේක. ඔව්, දැන් වෙන කවරදාටවත් වඩා අපේ ජීවිත කාලය තුල මරණ බය කියන එක මේ දවස්වල මිනිස් సంతාන තුල විශාල වශයෙන් ඇති වෙමින් පවතිනවා. ඒක විශේෂයෙන්ම අපි වැඩිහිටි ප්‍රජාව තුල මේක දකින්නේ. කුඩා දරුවන්ගේ සහ තරුණයන්ගේ මේක අපිට 50% වගේ තමයි කුඩා දරුවන්ගේ නම් බොහෝ විට ඊටාම කලාතුරකින් දක්නට ලැබෙන්නේ දෙමාපියන් හෝ වැඩිහිටියන් කියන දෙයක් මත තමයි ඔවුන් මේ යම් යම් දේ ගන්නේ. නමුත් කුඩා දරුවන්ට ඉක්මනින් අමතක වෙන සුළු නිසා ඔවුන්ට මේ தත්ත්වයේ ඊතරම් අදාළ නැහැ. නමුත් වැඩිහිටිය විශේෂයෙන්ම 40 ඉක්ම වෙච්ච පරම්පරාවට මරණ බය කියන එක ඉතා තදින් වෙන කවරදාටවත් වඩා දැනෙන සහ ඔවුන් ඒ තුලින් ආතතියට පත් වෙලා ඉන්න තත්වයක් අපේ සේවා දායකයන්ගෙනුත් අපිට දකින්න පුළුවන් මේ දවස්වල. දැන් කලින්ට වැඩිය මේ தත්ත්වය වෙනස්. දැන් අපිට සමහර වෙලාවට අපේ රටේ தත්ත්වයට වඩා අනිත් රටවල් වල අසල්වැසි ඉන්දියා වගේ රටවල් වල සිද්ධ වෙන දේවල් එක මේ தත්ත්වය මෙහෙම වෙන්නත් පුළුවන්. ඇත්තටම මේ වෙනුවෙන් කරන්න දෙයක් තියනවාද? ඔබ ඔය කියන වයස් කාණ්ඩයට අයිති බොහෝ දෙනෙක් එළියට පහළියට යන්නේ නැති නිවෙස්වලම රැඳෙන පිරිසක්නේ. ඉතින් විශේෂයෙන්ම මේ අය එක්තරා පිරිසක් මේ ඉන්න අය අතරේ විශ්‍රාමික සුවයේ පසු වෙන අය. ඉතින් අපි ඇත්තටම ඒ අයගේ මානසික තත්ත්වය යම් තාක් දුරට යථාර්ථ තත්ත්වයට පත් කරන්න මොන වගේ දේවල් කරන්න පුළුවන් වෙයිද? ඔව්, දැන් අපි මෙහෙම කතා කරොත් මේක ගෝලීය වසංගතයක්. එතකොට මේක ගැන නිරන්තරයෙන් පුවත් මැවෙනවා මේ දවස්වල. එතකොට ඒක අසමින් නිවසේ සිටින පිරිසකුත් ඉන්නවා. ඒ කියන්නේ මේකේ එක එක කාණ්ඩ අපිට දකින්න පුළුවන් ඉරේෂා. ඒ කියන්නේ ගෙදරට වෙලා නිරන්තරයෙන් පුවත් සමග සම්බන්ධ වෙමින් ඒහා ගැටෙමින් අර මරබිය කියන එක නැත්තම් ලෙඩ රෝගබිය කියන එක ඉතා උග්‍ර තත්වයෙන් වර්ධනය කර ගනිමින් කිසි අහේතුක වර්ධනය කරගන්න පිරිසක් ඉන්නවා. ඒ වගේම නිවෙස්වලට වෙලා තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන දවසට එක්සරයක් හෝ දෙසරයක් ප්‍රවෘත්ති අහලා, ඒ කියන්නේ සෑම නාලිකාවකම යන ප්‍රවෘත්ති අහන්න නැතුව යම් සීමාවක් ඇතුව අනිත් තමන්ගේ දෛනික වැඩ කටයුතු බොහෝ හොඳට කරගෙන යන පිරිසක් ඉන්නවා. ඒ වගේම මේ කිසිම දෙයක් පුවතක්වත් අසන්නේ නැතුව තමන්ගේ පාඩුවේ, ඒ කියන්නේ කිසිම තැකීමක් නැතුව
සිටින පිරිසකුත් මේ අතරේ ඉන්නවා. අපි දැන් මේ කතා කරේ නිවසේ රැඳෙන පිරිස ගැනනේ. එතකොට මෙහි තව පිරිසක් ඉන්නවා. කරන්න දෙයක් නැහැ, අත්‍යවශ්‍යයි තමන්ගේ රාජකාරිය උදෙසා යන්න වෙන පිරිසක්. ඒ වගේම නිවසේ රැඳෙන අයගෙනුත් සතියකට සැරයක් හෝ තමන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නැත්නම් ඖෂධ මිලදී ගැනීම සඳහා අපිට ගෙදරින් බැහැරට යන්න වෙන අවස්ථා. ඒ අවස්ථාවේදී කරන්න ඕනි මොනවාද, කොහොමද අපි හැසිරිය යුත්තේ කියලා අපිට මේ දිවාරෑ සෞඛ්‍ය අංශ මගින් අපිව දැනුවත් කරනවා. ඒ නිසා අපි උපරිම රෝගයෙන් බේරීමට තමන්ගේ උපරිම දායකත්වය යෙදීම අතිශය වැදගත්. ඒක හැමෝගෙම යුතුකමක් සහ වගකීමක් වෙනවා. නමුත් මේකට පරිබාහිරයි අපි රෝගයට බිය වෙනවා කියන එක. ඒ කියන්නේ රෝගයේ උදෙසා ලෑස්ති ලකලෑස්ති වීම, ඒ සඳහා ඒක ආවරණය කරන්න, ඒ කියන්නේ එයින් වැළකෙන්න ගත යුතු උපරිම පියවර ගැනීම සෑම දිනාගේම වගකීමක් සහ යුතුකමක්. ඒක කරන එකයි බය වෙන එකයි කියන්නේ සම්පූර්ණයෙන් දෙක. සමහර අය ඉන්නවා දැන් අවශ්‍ය දේවල් නිසි අයුරින් පිළිපදිනවා. නමුත් මේ බිය කියන දේ ඔවුන්ගේ යම් තාක් දුරට ඈත් වෙලා තියෙනවා. මොකද මම මේ හරි පිළිවෙලට මම මේක කරනවා කියලා. නමුත් ඔය කියන විදිහට සමහර අයගේ බිය වැඩි. හැබැයි ඒ පරිස්සම් වෙන්න ඕන කාරණා ගැන නෙමෙයි සැලකිලිමත් වෙන්නේ. ඔව්, එහෙම කොටසකුත් ඉන්නවා. ඒ කියන්නේ අධික බියක් සහිතව පසු වෙනවා. නමුත් රෝගයෙන් වැළකීම සඳහා ගත යුතු උපරිම මට්ටමේ දායකත්වයක් දක්වන්නේ නැහැ. දැන් මට මෙතෙන්දි මතක් වුණා එකපාරට අපේ සෞඛ්‍ය අංශයේ වැඩ කරන ඊටාම ළඟින් මේ රෝගයත් එක්ක සම්බන්ධ වෙන පිරිස්. දැන් ඔබ අහලා ඇති ළම ඇතකදී ඔවුනොත් මේ යම් ප්‍රතිශතයක් මේ රෝගයට මේ වෙන විට භාජනය වෙලා කියලා කියන. එතකොට දැන් කෙනෙක් තර්ක කරන්න පුළුවන් සෞඛ්‍යංශයේ සාමාන්‍යයෙන් ඔවුන් ඉතාම උපරිම සූදානමක් සහිතව තමයි රෝගීන් සමග ගැටෙන්නේ. එතකොට එහෙම තිබියදීත් එහෙනම් කොහොමද මේ රෝගය වැළඳුනේ? ඔබගේ පොඩි, ඒ කියන්නේ පුංචි අවස්ථාවක් ඇති මේ රෝගයට ඔබේ ශරීරයට රිංගා ගන්න. අන්න ඒ කියන පසුබිම. දැන් ඔබ උදාහරණයකට මම මෙහෙම කියන්න. දැන් පය 24 වැඩ කරන සෞඛ්‍යංශයේ නිලධාරියෙක් ගන්න කවුරු හරි ඔහු කෑම සඳහා මුඛාවරණය ඉවත් කිරීමම සමහර විට මේ රෝගය ඇතුළු වෙන්න වැඩි ඉඩකඩ ඇති. ඉතින් ඔවුන් ඉතාම, ඒ කියන්නේ ඇත්තටම ජීවිත පරිත්‍යාගයෙන් මේක කරන්නේ. ඒ ඉන්නේ ඒ පරිසරය තුළ. ඒ පරිසරය තුළ ඒ රෝගීන් සමග ගැටෙනවා. ඉතින් මම ඒ වගේ සිද්ධි කීපයක් ළඟදී ඇහුවා. කොහොමද දැන් අපිට ගැටලුවක් එනවනේ, එහෙනම් කොහොමද ඔවුන්ට එහෙම හැදෙන්නේ කියන. ඉතින් මේක එච්චරටම ඇත්තටම මේ භයානක තත්ත්වයක්. නමුත් ඒ එහෙම ළඟින් ගැටෙන ඒ ඔවුන් සමගම ජීවත් වෙන පිරිස්, ජීවිත පරිත්‍යාගයෙන් මේ කටයුත්ත කරන පිරිස් ඇරුණහම අනිත් අයට මේකෙන් බේරෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. තමන්ගේ සැලකිලිමත් භාවය තමයි වැදගත්. මේක අපි නිරන්තරයෙන් ආයි නැවත නැවත කියන්න අවශ්‍ය නැහැ. මොකද උදේ හවස අපි මේක මේ සෞඛ්‍යංශ මගින් ප්‍රවෘත්ති මගින් මේ පිළිබඳ දැනුවත්. ඉතින් පළවෙනි දේ තමයි තමන්ගේ පුළුවන් උපරිමෙන් වැළැක්වීම සඳහා පියවර ගැනීම. එතනින් එහාට දැන් අපි කිව්වනේ මේක ගැන බියවීම සහ මේ වැළැක්වීම කියන්නේ සම්පූර්ණ දෙකක් කියලා. මොකද දැන් ඔබ මේ පංචේන්ද්‍රියන් තුලින් ගන්න. දැන් අද බොහෝ විට මම මේ කතා කරන ඒවා අපේ ධර්මය පැත්තට බර වෙන්න පුළුවන්. මොකද ඊළඟට අපිට එන්නේ මේක පිළිගැනීම කියන එක. දැන් වැළැක්වීම සඳහා උපරිම පියවර ගත්තාට පසුවත් යම් හේයකින් ඔබට බයක් දැනෙනවා නම්, නැත්නම් ඔබ ඇත්තටම රෝගයේ අභියස සිටිනවා නම්, ඔබට කරන්න තියෙන්නේ ඔබ මානසික වේිට සූදානම් වීම. මොකද අපේ පංචේන්ද්‍රයන් තුලින් අපි ගන්න අරමුණු වල ඉන්නේ මේ. දැන් ඔබ ඉන්දියාවේ තත්ත්වය දකිනවා. කලින් ඉතාලියේ තත්ත්වය ඔබට මතකයි. එංගලන්තේ, ඇමරිකාවේ තත්ත්වය තාම මතකයි. එතකොට ඒ ගන්න, ඔබ ගන්න ඇහැ තුලින් දකින රූප, කන තුලින් ගන්න ශබ්ද තුලින් තමයි ඔබ මේ බිය කියන එක ජනිත කරගන්නේ. එතකොට ඇත්තටම මේ මරණය කියන එක මේ කෝවිඩ් එක ආපු දෙයක්ද? දැන් අපිට යථාර්ථයට මූණ දෙන්න හොඳම වෙලාව මේක. ඒතර මරණය කියන්නේ කෝවිඩ් එක පමණක් බැඳිච්ච දෙයක්ද? මරණය
අපි වටා හැමතිස්සෙම සැරිසරනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේක ව්‍යාධියට මරණයට නැඹුරු වෙච්ච කයක් මේ අපි දරන්නේ. ඉපදිච්ච වෙලාවෙන් නම් තමයි අපි මැරෙන්නේ. ඉපදීම කියන්නේම මරණයට අත ගැනීමක්. එහෙනම් අපි ඉපදීම තමයි මේකට හේතුව. ඒ නිසා ඔබ බියකින් පසු විය යුතු නැයි කල යුත්ත කරන්න සහ මානසිකව සූදානම් වෙන්න මේ වෙනසට. ව්‍යාධිය කියන එක සාමාන්‍යයෙන් ඕනම කයක් දරන ඕනම පුද්ගලයෙක් ව්‍යාධියට විවෘතයි. දැන් රෝග නිට්ටම් පබංගුරං බුදුරජාණන් වහන්සේ කියන්නේ. එතකොට අපිට ඕනෑම වෙලාවක රෝගයක් හැදෙන්න පුළුවන්. ඉතින් ඒකට බියවීම නෙමෙයි කළ යුත්තේ. එතකොට අපි ඒක හැදුනත් දැන් මෙතන ඉන්නවා මේ වෙනකොට මේ වැඩසටහන නර්බන අතර ඉන්න පුළුවන් කෝවිඩ් රෝගීට ගොදුරු වෙච්චා. නේද? යා තමන් කළ හැකි උපරිමේ කරලත් යම් අත පසුවීමකින් හෝ නොදැනුවත්ව හෝ මෙම රෝගීට ගොදුරු වෙච්ච පිරිස් ඉන්න පුළුවන්. එතකොට ඒ අයට මොකද්ද අපි මේ කියන්න තියෙන්නේ? මේක පිළිගන්න. ඒ කියන්නේ අපි මේ කියන්නේ මේ මරණයට සූදානම් වෙන්න කියන එක නෙමෙයි. අපි උපදිනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අපි කෙදිනක හරි මේ ආයුෂ අවසන් කරනවා. එතකොට අපි ජීවත් වෙන කාලය තුළදී අපි ඒ කාලය හරියට ගත කරන්නේ කොහොමද? මේ ජීවිතය අවබෝධය කියන දේ අවබෝධ කරගන්න කියන එක තමයි ඒ සඳහන් කරන්නේ. කියන්නේ ඔව් දැන් අපි අනියත් බියක්නේ තබා ගන්න ඉරේෂා. ඒ කියන්නේ අපි නිරන්තරයෙන් බය වෙලා ඉනෝ. දැන් මම කතා කරන්නේ ඇයි මේ යථාර්ථය අපි පිළිගන්න ඕන කියන එක මනෝවිද්‍යාත්මකව. ඒ කියන්නේ දැන් බය වුණහම අපේ මොලේ හෝමෝනයක් තියෙනවා ඇඩ්‍රිනලින් කියලා. ඒ ඇඩ්‍රිනලින් ගලනවා වැඩි. විශාල වශයෙන් ඉහළ යනවා. එතකොට ඒකෙන් කරන්නේ ඔබ අහලා තියෙනවද ආතතියමේ අවස්ථාවකට කෙනෙක් මුහුණ දෙන්නේ පහර දීම, පලා යාම හෝ ලොක් වීම. ඒ කියන්නේ ෆ්‍රීස්, ෆයිට්, ෆ්ලයිට්, ෆ්‍රීස් කියන තුන. කියන්නේ එක තැන ගල්වීම කියන එක. කියන්නේ පහර දීම, පලා යාම හෝ ගල්වීම කියන තුනයි. ඒතකොට මේ ඔක්කොටම දැන් අපිට එහෙම බය වීම කියන ඉමෝෂන් එකක් නේ, මේක හැඟීමක් නේ, ආවේගයක් නේ. ඒතකොට මේ ආවේගය ආවහම අපේ ඇඩ්‍රිනලින් ඉහළ ගියාම සිද්ධ වෙන්නේ මේ අත් දෙකටයි කකුල් දෙකටයි තමයි රුධිරය සම්පාදනය වෙන්නේ. අධිකව ඒ කියන්නේ ඒ දෙක දැන් පහර දෙන්නත්, පලා යන්නත්, ෆ්‍රීස් වෙන්නත් අවශ්‍ය වෙන්නේ අත් දෙකයි කකුල් දෙකයි. එතකොට ඒවට තමයි වැඩි වශයෙන් රුධිරය සම්පාදනය වෙන්නේ. එතකොට හાર્ට් එක වේගෙන් ගැහෙන්න ගන්නවා. දැන් ඔබ බය වුණාම ඔබේ ලක්ෂණ බල ඔබගේ හදවත වේගෙන් ස්පන්දනය වෙන. ඔබගේ ඔළුව සීතල වෙන. ඒ කියන්නේ ඔළුවට යන ඒ වෙලාවට කල්පනා කරන්න යන රුධිරය යන්නේ නැහැ. ඒතකොට ඒවා බ්ලොක් වෙනවා. එතකොට ඔළුව සීතල වෙනවා. එතකොට අධිකව දහඩිය දාන්න පුළුවන්. අත් දෙකට කකුල් දෙකට ගොඩක් ශක්තිය තියෙනවා ඒ වෙලාවට. එතකොට ඒ දුවන්න හරි ගහන්න හරි එක තැන ගල් වෙන්න හරි තමයි ඒ ශක්තිය සපයන්නේ. එතකොට ඕක දිගින් දිගට වෙන එක තමයි මේ බයවීම තුලින් සිද්ධ වෙන්නේ. ඒතර දිගින් දිගටම මේ අත් දෙකටයි කකුල් දෙකටයි පමණක් විශාල වශයෙන් හෘදේ වස්තුවෙන් පොම්ප කරන්න ගත්තොත් අපිට මේ සමහර විට මානසික වශයෙන් අපි කියනවා පැනික් ඇටැක්ස් කියලා. ඒ කියන්නේ හදිසි ප්‍රහාරක තත්ත්වයන් දිහත් වෙනවා. ඒක භයානක තත්ත්වයක් නෙවෙයි. නමුත් ඒකේ ලක්ෂණ හાર્ට් ඇටැක් එකක ලක්ෂණ. ඒ කියන්නේ අපි අනවශ්‍ය විදිහට බියවීම වෙන රෝග අපිට අපි පැත්තක ඉන්න අය අඬගාගෙන අපි තුල රඳව ගන්නවා වගේ වැඩක් නේද? ඔව්. අනවශ්‍ය කලබල වීම. අනවශ්‍ය කලබල වීම. ඒ විතරක් නෙමෙයි. දැන් සමහර විට මම මේ කියන අවස්ථාවේ ඉන්න විට ඔබ බලන්න මේ ඇතමෙකුට නිින්ද නොයෑම, කෑම අරුචිය, වැඩ එපා වීම, වැඩ කළමනාකරණය කරගත නොහැකි වීම, දවසම ඇඳට වෙලා කල්පනා කිරීම හෝ නිදා ගැනීම, ඒ වගේ තත්ත්ව ඇති. ඒ දිගින් දිගටම බය වීම නිසා ඔබේ ශරීරයේ නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නේ මොලයෙන් ඒ ශරීරය මනස නිසි ලෙස ක්‍රියාත්මක වෙන අවශ්‍ය ශක්තිය සම්පාදනය කරන්නේ නැති එක තුලින් දිගටම ඔබ ආතතිමේ තත්ත්වයක් තුල සිටීමෙන් ඇඩ්‍රිනලින් නිරන්තරයෙන් ශ්‍රාවය වීම නිසා ඔබට සිද්ධ වෙන අයහපත තමයි ඕක. එතකොට ඔබ කායිකව මෙන්න මානසිකව වෙනත් ලෙඩ රෝගවල ගොදුරක් බවට පත් වෙනවා. ඔබේ ප්‍රතිශක්තිය පහළ යනවා.
ඒ තුලින්ම ඔබව ප්‍රතිශක්තිය කියන එක මේ දවස්වල කොවිඩ් එක කතා කරාම අත්‍යවශ්‍යම දේ ප්‍රතිශක්තිය කියන එක. එතකොට ප්‍රතිශක්තිය පහළ යාම තුළ ඔබ වෙනත් රෝගවල හෝ නැවත කොවිඩ් 19 තුළම ගොදුරක් බවට පත් වෙන්න පුළුවන්. ඒ හින්දා අපි මේක නවත්ත ගන්න තමයි බියවීම නවත්ත ගන්න ඕනේ. අපි දැන් මේකට කරන්න ඕන ක්‍රම ටිකෙන් ටික කතා කරමු. මේක වළක්ව ගන්න පුළුවන් දේවල්. ඒ වගේම තමයි දැන් මේ අනවශ්‍ය බිය ඇතිවීම ගැන කතා කරද්දී මේකට හේතු වෙනවද අපි අනවශ්‍ය විදිහට මේ පිළිබඳව සෙවීම. ඒ කියන්නේ අද කොහොම වෙලාද දන්නේ? අද කොයි වගේ රෝගීන් ප්‍රමාණයක් ඉන්නවද දන්නේ? හැම තිස්සෙම හිතේ වැඩ කරන්නේ මේ තත්ත්වයට එක්ක ලෝකයේ රටේ සමහර පිරිස ඉන්නවා. ඒ ගැනමයි හොයන්නේ. එතකොට මේ තත්ත්වය වැඩි වෙන්න පුළුවන්ද නැත්නම් ඒ නිසා යම්කිසි බලපෑමක් ඇති වෙනවා කියලා හිතන්න පුළුවන්ද? ඇත්ත වශයෙන්ම බලපෑමක් වෙනවා. එකක් තමයි ඔබ නිරන්තරයෙන්ම හැම නාලිකාවකම යන ප්‍රවෘත්ති සොයමින් නැත්නම් සමාජ මාධ්‍ය තුළ ප්‍රවෘත්ති සොයමින් නැත්නම් ඔබට ලැබෙන ප්‍රවෘත්ති නිරන්තරයෙන් නරඹමින් එහෙම ඉන්නවා නම් දැන් එහෙම ඒක එකක් තමයි අනවශ්‍ය විදිහට කාලය කා දැමීමක් වෙනවා. අනිත් අතින් ඔබ බය වෙන කෙනෙක් නම් ඒ තුලින් තොරතුරු ලබා ගැනීම තුලින් ඔබ නිරන්තරයෙන් බය වීම නිසා ආතතියටපත් වෙනවා. ඉතින් ඒක ඇත්තටම අනවශ්‍ය දෙයක්. ඒ කියන්නේ මම කලිනුත් ඒකයි කිව්වේ දවසට එක සැරයක් හෝ දෙසරයක් ප්‍රවෘත්ති දැනගන්න. මොකද රටේ තත්ත්වය වෙනස් වෙනවා. අපිට එළියට යන්න පුළුවන්ද බැරිද කියන එක සමහර විට එක රැයකින් තමයි තීරණය වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ ප්‍රවෘත්ති දැනගෙන සිටීම අත්‍යවශ්‍යයි. නමුත් නිරන්තරයෙන් ඒවාට කන් දීමෙන් කිසිදු බලක් වෙන්නේ නැහැ. ඒවා තුලම ජීවත් වීමෙන් ඔබේ කාලය කා දැමීම සහ ඔබ අනියත බියකට පත්වීම ඒ තුලම ජීවත් වීමෙන් ඔබගේ සියලු වැඩ කටයුතු අඩපණ වෙලා සිතින් කයින් ප්‍රවාක්‍රීය වෙලා ඔබේ ප්‍රතිශක්තිකරණේ පහළ දමා ගැනීමට මාර්ගයක් තමයි එයින් සැලසෙන්නේ. ඒ නිසා දැන් අපි දැන් මේක කතා කරනකොට අපි මෙහෙම කතා කරොත් හොඳයි කියලා හිතුණා ඉරේෂා මට. ඒ කියන්නේ දැන් අපි යථාර්ථය අවබෝධ කරගන්නවා කියලා බය අපි මරණය ගැන මෙනෙහි කිරීම කියන එක මරණය පිළිගැනීම කියන එක يعني මරණය මේ දැන් වුණාට කමන්නේ කියලා හිත හදා ගැනීම සහ මරණය සොයාගෙන යාම කියන එක දෙකක් නේ. දැන් මරණානුස්සති භාවනාව කියන්නේ නරක දෙයක් නෙවෙයිනේ. මේ මොනවාද අපි කොයි වෙලේ හරි මැරෙලා යනෝනේ. ඒ හින්දා ඔයත් මැරෙනවා මාත් මැරෙනවා. ඒ හින්දා ඔක ගණන් ගන්න එපා කියලා. ඒක නොසලකා හැරීම තමයි අපි එහෙම හඳුන්වන්නේ. ඒක තමයි අපි මුලින්ම කිව්වේ රෝගයේ තමාගෙන් තමාට සැදීම සහ තමාගෙන් ව්‍යාප්ත වීම කියන එකට සම්පූර්ණ වැටකඩළු බැඳින කෙනෙක් වෙන්න ඕනේ ඔබ පළවෙනිම. එතන ඉඳන් ඕනේ ඔබ කතා කරන්න. දෙවෙනියට තමයි ඔබ බිය කියන එක නැති කරගත යුත්තේ. එතකොට අපිට මේ 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 ප්‍රවෘත්ති දිහා පවා මැදහත් සිතින් බලන්න පුළුවන් නම් සැලෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් මේ වෙනකොට ඔබ ඇතමෙක්ට හැම පුළුවන් කමක් තියෙනවා. නමුත් ඇතමෙක්ට මේ හැකියාව හදා ගන්න වෙනවා. ඒ කියන්නේ බිය කියන එකෙන් කොහොමද අපි අත් මිදෙන්නේ කියන එක නොදන්නා කෙනෙකුට මේ හැකියාව හදා ගන්න වෙනවා. ඒතර මේ හැකියාව හදා ගන්න තමයි මම මුලින් කිව්වේ ලේසිම ක්‍රමේ ඇති සැටියෙන් දකීම්. මේ ලෝකේ වෙනස් වීමක් තියෙනවා. මේ ලෝකේ ව්‍යාධි වලින් පිරීලා තියෙනවා. මේ මරණය කියන එක අපි આવට මෙච්චර කලුත් කරකුණා. අනිත් එක මරණය කියන්නේ එහෙම මේ කාලානුරූපව ගිහිලා තැනකදී අවසන් වෙන එක නෙමෙයි. මොහොතින් මොහොත අපි මේ මරණයටපත් වෙන්නේ. අපි සියලු ජීවීන්ටම පොදු දෙයක්. පොදු දෙයක් මේ වෙනසක්. එතකොට මේක මෙහෙම වෙනවා. ඒක අවබෝධයෙන් ජීවත් වුණාම ඒ බය කියන එකට අපි යන්නේ නැහැ. එතනින් වැටකඩළු බැඳෙනවා මේක. අපි බොහෝ වෙලාවට දකින්නේ මේ ශරීරයෙන් අපිට බාහිරව පැමිණෙන මේ රෝගයට අපි ගොදුරු වීම වළක්ව ගන්න කොහොමද වැටකඩළු බදින්නේ කියන දේ ගැනනේ. නමුත් අපි දැන් මේ සඳහන් කරන්නේ මානසිකව රෝගී තත්ත්වයක් එක්ක අපේ මනස රෝගී වෙන්නේ නැතුව මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කොහොමද කියන දේ ගැන. ඔව්. මෙතෙන්දී දැන් තව පිරිසක් හඳුන්වන්න ඕනේ රේෂා. ඒ කියන්නේ දැන් මේ මම කතා කරන්නේ මානසික අපේ නිරෝගී භාවයක් තියන අයට තමයි මේක මේ විදිහට තේරුම් ගන්න හරි උත්සාහයක් හෝ දරන්න පුළුවන්.
දැනට තේරුම් ගත්ත පිරිස හෝ එහෙම නැත්නම් උත්සාහයක් දරලා එතෙන්ට පත් වෙන්න පුළුවන් පිරිස මානසිකව සුවපත්යි. නමුත් මෙතනින් එහා ගියපු කොටසක් ඉන්න සමහර විට වයෝවෘද්ධභාවයේ ඉහළට ගියපු සිතීමේ ශක්තිය හීන වෙච්ච පිරිසක් ඉන්නවා. දැන් ඩිමෙන්ෂියා වගේ රෝග තියෙන පිරිසට මේක අපි කොච්චර කිව්වත් මේම හිතන්න කියලා ඔවුන්ට ඒ හැකියාව නොතිබෙන්න පුළුවන්. ඒතර මානසික රෝගීන් පිරිසක් ඉන්නවා අපි අතර. සමහර පිළිබඳ අවබෝධයක් ඇත්තෙම නැති පිරිස. ඇත්තෙම නැති පිරිස. يعني කුඩා දරුවන් වගේ අය ගත්තොත් මේ පිළිබඳ අවබෝධයක් ඇත්තෙම නැහැ. ඔවුන්ව එතකොට අපි කරන්න ඕනේ සම්පූර්ණ ආරක්ෂා කරන එක. පරිසරයෙන් පවා ඒකට වැටකඩලු බඳින එක කරන්න ඕනේ. එතකොට ඒ වගේ දැන් සමහර ඇතැම් අය ඉන්නවා අධිකව, කියන්නේ බය කියන එක දැන් ආවේග වලින් අපි එක එක්කෙනා දැන් ඇතැමුන්ගේ සතුට කියන ආවේගයේ ඉතා ඉහළින් තියෙනවා. එතකොට සමහරුන්ගේ දුක කියන ආවේගයේ ඉතා ඉහළින් තියෙනවා. ඒ වගේම බය කියන ආවේගයේ හැමතිස්සෙම ඉතා අධිකව මතුවෙන පිරිසක් ඉන්නවානේ. ඒ වගේ අයටත් මේක අපි කිව්වට ඔය කියන හිත හදා ගැනීම කියන තැනට යන්න අපහසු වෙන්න පුළුවන්. එතකොට අපි ඒ වගේ අයටත් විකල්පයක් දෙන්න ඕනේනේ. හරිද? එතකොට අපි ඒගොල්ලන්ට අපි මෙහෙම කියමු. දැන් ඔය සියලුම දෙනාට දැන් යථාර්ථය අවබෝධ කරගත හැකි අය ඒ ආකාරයෙන් මෙනෙහි කරලා යථාර්ථය අවබෝධ කරගෙන සාමාන්‍ය ජීවිතේ උපරිම රෝගය පැමිණීමට වැටකඩලු බැඳලා සාමාන්‍ය විදිහට එදිනෙදා මානසිකව සතුටින් ගත කරන්න. එතකොට සතුටින් ගත කිරීම කියන එක බලෙන් ගත යුතු පිරිසකුත් ඉන්නවා. දැන් අපි ඉහත සඳහන් කරපු කොටස. ඒතර ඔවුන් කළ යුත්තේ අර විදියට පළවෙනියටම ප්‍රවෘත්ති නිරන්තරයෙන් නැරඹීමෙන් ඇසීමෙන් වළකින එක. විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍ය ජාලාවල පළවෙන මේ ප්‍රවෘත්ති ගත්තාම අපි දන්නෙත් නෑ සමහරට මේ හැමදේම නිවැරදිද කියලාත්. ඔව්, එතන දැන් අපි ගොඩක් අය අහු වෙලා තියෙනවා. දැන් මේ දවස්වල මට කීපයක් දකින්න ලැබුණා මේ මිත්‍යාව කියන එකත් මේ අතරෙදි රජ වෙනවනේ. එතකොට මේ වේව පසුපස යන පිරිසක්. ඒ කියන්නේ හරියට දැන් මේ මෙන්න මේ මිනිස්සුන්ගේ දුර්වල තැන්. ඒ කියන්නේ මිනිසා තුළ අපේ පවතිනවනේ මේ කොහේ හරි තනකොළ ගහක් හරි එල්ලිලා අපේ ජීවිතේ පවත්වා ගැනීමේ ඇති ආශාවක් තෘෂ්ණාවක්. ඒන්නේ ඒක ප්‍රයෝජනෙට අරගෙන මේ සමාජ මාධ්‍ය තුල මේ විශේෂයෙන්ම ඔය එක එක මේ ඇතැම් පිරිස් මේවයින් පුදුම විදිහට මේ ප්‍රයෝජන ගන්න බලනවා. ඉතින් ඒවට අහුවෙන්න එපා. දැන් ඔබ ඒ දැන් මට මතකයි එක කාලයක් මේකට හොඳයි කියලා මේ අර ගංජා තම්බල බොන්න කිව්වා. දැන් ඒ වගේ අර දැන් ඒක උපරිමයට යනවා. නැත්තම් කිසිසේත්ම අදාළ නැහැ. දැන් ඔබ හොඳින් ආහාර ගන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රතිශක්තිය සඳහා අවශ්‍ය සියලුම දේවල් කළ යුතුයි වැළැක්වීමට නම්. ඒ කියන්නේ හොඳ සමබර සමබල දෙකම. මම මේක කලින් සැරේකුත් සඳහන් කරා. සමබර කියන්නේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය, විටමින්, ඛනිජ ලවණ අඩංගු ආහාර වේලක් විය යුතුයි. සමබල කිව්වහම සියලුම රසයන්ගෙන් යුක්ත වෙච්ච ඒක ආයුර්වේද ක්‍රමයට එන එක. ඒ දෙකම බටහිර සහ ආයුර්වේද ක්‍රමයට අපිට පුළුවන් උපරිමයෙන්. දැන් මේ දවස්වල ආර්ථිකයත් කළමනාකරණය කරගන්න වෙනවා අපිට. නමුත් අපිට පුළුවන් දැන් පොල් සම්බෝලයි බතුයි කියන එක එහෙම ගත්තාම ඉතාම ඔය කියන අංග දෙකෙන්ම සම්පූර්ණ සමන්විත පෝෂ්‍යදායි ආහාරය. එතකොට ඒ වගේ අපිට තියෙන විදිහට කළමනාකරණය කරගෙන පිරිසිදු අලුත් ඒ වගේම සම්පූර්ණ පෝෂණ ගුණයෙන් යුතු ආහාරයක් ලබා ගන්න ඕනේ ඔබේ ප්‍රතිශක්ති වර්ධනය කරන්න. ඒ වගේම දේශීය සහ විදේශීය ඖෂධ වර්ග තියෙනවා ඇතැම් විට ඔබේ ප්‍රතිශක්ති වර්ධනය කරන්න. දේශීය ගතෝ කොත්තමල්ලි, ඉඟුරු, සුදුළුණු ඒ වගේ දැන් මේ දවස්වල බහුලව කතා වෙන දේවල් තියෙනවානේ. ඒවා පරිහරණය කරන්න ඔබේ පාන වර්ග වෙනදට වැඩිය වෙනස් කරලා අපිට පුළුවන් ඒ වගේ පාන වර්ග වලට යන්න. ඉතින් ඒ ප්‍රතිශක්තිය අතින් කරන දේවල් නෙමෙයි. නමුත් ඊට එහා ගිල් දැන් කවුරු හරි කිව්වොත් එහෙම කහකොඩියක් ගෙදර ඉස්සරහා එල්ලුවාම කොරෝනා බිය දුරු වෙනවා කියලා. ඉතින් ඒක දැන් කොහෙන්වත් අපිට තර්කානුකූලව විද්‍යාත්මකව ඔප්පුවෙන්ද අන්න එවැනි දේවල් ගොඩාක් මේ දවස්වල සංසරණය වෙන. ඔබට එන හැම පණිවිඩයක්ම ඔබ දකින හැම දෙයක්ම ඇත්ත නෙවෙයි. ඒක කවදටත් එහෙමයි.
එකැනේ තමන්ගේ ප්‍රචාරණය උදෙසා බොහෝ අය වැරදි දේවල් යොදාගන වැරදි කතා කියනවා සත්‍ය පතුරවන. ඒ නිසා සාමාන්‍ය පිළිගත හැකි ප්‍රවෘත්තියක් අසලා ඒගැන ඒ ඇති එතනින් ඒ දැනුවත් භාවය දැනගත්තහම ඇති. තමන් කතා කරන්නේ දැන් ගේ තුළ හැම තිස්සේම ගේ තුළ හෝ දුරකථනයෙන් වෙනත් කෙනෙකු සමඟ හෝ අපි නිරන්තර දකිනවා මේ පිළිබඳවම සංවාද කරනවා. දැන් යම් කෙනෙක් වැරදි ක්‍රියාවක් කරනවා නම් ඒක වළක්වන්න අපි යම් උපදෙසක් දෙන එක රෝගේ වළක්වීම සඳහා යම් උපදෙසක් දෙන එක වැරැද්දනි. නමුත් මේ පිළිබඳවම කතා කරමින් නිරන්තරයෙන් තමන්ගේ බයත් වර්ධනය කර ගැනීම ඒකත් අනිත් අයටත් සම්ප්‍රේෂණය කර ගැනීම සිටින පිරිසක් ඉනතින් මේ ඔක්කොගෙම වැළකෙන්න ඕනි පළවෙනිවට. ඊළඟට කරන්න ඕනි අපි සතුට උපදින දැන් අර යථාර්ථය දකපු අයටත් නොදකපු අයටත් මං කියන්නේ දකින අපහසු අයටත් සතුට උත්පාදනය වෙන දේවල් කරන්න. COVID-19 කියන තත්ත්වයත් එක්ක මේ දවස්වල ඇතැම් පිරිසක් ඉන්නවනේ අනවශ්‍ය බියක් ඇති කරගෙන ඉන්න අය. අනවශ්‍ය බියක් ඇති කරගෙන මානසික ආතතියෙන් ඉන්නවා. ඉතින් මේ බිය නැති කරගන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? විශේෂයෙන්ම බයක් නැති කරගෙන සතුටින් ඉන්න කරන්න පුළුවන් දේවල් ගැන තමයි ඔන්න දැන් අපි කියන්න ලෑස්ති වෙන්නේ. දැන් මේ දවස්වල බොහෝ අයට අවස්ථාවක් ලැබිලා තිනවා තමන්ගේ නිවසේ යන එක ගත කරන්න. විශේෂයෙන් කුඩා දරුවන් සමග, තමන්ගේ ස්වාමි පුරුෂයා බිරිඳ සමග, වැඩිහිටියන් අම්මලා තාත්තලා ඉන්නවා නම් ඒගොල්ලෝ සමග ගත කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. දැන් මේ වගේ අවස්ථාවල් හැමදාම ලැබෙන්නේ නෑ ඔබට. දැන් මෙතෙක් කල් COVID-19 දැන් අපි අවුරුද්දක් විතර කාලෙක ඉඳන් මේ ප්‍රශ්නේ තියෙන. දැන් ඊට කලින් බොහෝ කාර්ය බහුල ජීවිත ගත කරපු දරුවෝ, දෙමව්පියෝ වගේ අය තමයි මේ හිටියේ. බොහෝ වෙලාවට නිවෙස්වල හිටියේ කුඩා දරුවන් සහ වැඩි හිටියේ, කියන්නේ 60ට වැඩි පිරිස. එතකොට මේ ඒගොල්ලොත් නිරන්තරයෙන් ගමන් බිමන් ගිහිල්ලා හරි බොහෝ විට අපිට මේ එළියට යන්න අවස්ථාව තිබුණා. එතකොට ගානේ දරුවන් පාසලට පෙර පාසලට හරි යවන්න කුඩා දරුවා වඩාගෙන හරි කුඩා දරුවන්ට පව අවස්ථාවක් තිබුණා එහෙම යන්න. ඉතින් දැන් මේක දැන් අපි ආතතියක් කරගන්න හොඳ නෑ මේ නිවසේ රැඳී සිටීම කියන එක. අපිට අරක බැරි වුණා ඒ පසුතැවීම කියන එකත් ඒකත් එක් ආවේගයක්නේ. එතකොට ඒක ඍණ ආවේගයක්. ඒතර ඍණ ආවේග වලින් වැළැක්වෙන්න ඕනේ අපිට සතුට ලබන්න නම්. එතකොට පසුතැවෙන්න ඕනේ නෑ. දැන් අර එන විදිහට ගහවුළු වස්සා වගේ අපි මේක කොහොමද අවස්ථාවක් කරගන්නේ? මේක තර්ජනයක් කරගන්නේ නැතුව අවස්ථාවක් කරගන්නේ කොහොමද සතුටින් ඉන්න? සහ මේකේ තව විශේෂ වාසියක් තියෙනවා. හැමදාම අපිට හම්බ වෙන්නේ මේ ගෙදර අයත් එක්ක ගත කරන ජීවිතේ. එහෙනම් අපි කොහොමද මේක වඩාත් ඵලදායව සතුටුමත් අනිත් අයත් සතුටු කරගෙන අපි සතුටු වෙන්නේ කොහොමද කියන එක. එතකොට දැන් ඔය අපි කතා කරන්න ඕනේ තැනක් තමයි ඔය නිවස් තුල තමයි ජීවත් වෙන්න අමාරුම වෙලා තියෙන්නේ පුද්ගලයාට. ඒ කියන්නේ දැන් අපි දකින ගොඩාක් චරිත අර ලෝකෙට පරකාසි ගෙදරට මරගාති කියන්නේ අන ඒ වගේ. දැන් බලන්න ඔබ ඔබෙම විමසලා ඔබත් මෙහෙමද කියලා. දැන් පිටට හරි හොඳයි. දැන් කවුරුවත් පිළිගන්නේ නැහැ මෙයා මේ අමාරුයි ඔහුත් එක්ක ජීවත් වෙන්න එහෙම කියලා. නමුත් ගෙදර ගත්තාම හැසිරීම බොහොම ආනදෙන නැත්තම් තමන්ගේ මතේ පමණක් ඉන්න අනිත් අය වැඩිය ගණන් ගන්නෙ නැති එහෙම අර ගෙදර හොල්ලගෙන ඉන්න නැත්තම් අනිත් අයට එපා වෙන චරිත තමයි මේ. සහ මේ සමහර අය ඉන්නවා දැන් අර එළියේ බාහිර පරිසරයේ පුද්ගලයන් එක්ක ගනුදෙනු කරලා රැකියා ස්ථාන එහෙම ගෙදර ඇවිල්ලා දැන් මේ වගේ කාලෙක ඉන්න වුණාම මේ සමහරවිට පුරුදු නෑ වගේ ගෙදර ඉන්න එක. තනියම පැත්තකට වෙලා ඉන්න අයත් අපි දැකලා තියෙනවා. ඔහු දැන් ඒක තමයි. දැන් මේ අපිට පවුල ඇතුළේ ගේ ඇතුළේ ඉන්න එක තමයි අමාරුම වෙලා තියෙන්නේ. දැන් මේ ව්‍යසනෙන් අපි ගන්න ඕනේ හොඳ දේ තමයි ඇත්තටම අපි ගෙනීමසියන් එක්ක හොඳට ඉන්න බැරි වුණා නම් මෙච්චර කල් අපි ඒක පුරුදු වෙන එක. අපි කොහොමද මේ අපි සමීපතම යන්න එක හොඳින් ඉන්නේ? අපි සමීපතම යන්නටම නේද හැමතිස්සෙම රිද්දන්නේ වැඩිපුර? ඒකද වේ යුත්තේ නෑ. අපිට හැමදේටම ඉන්නේ අපේ සමීපතම අය. එතකොට අපි ඒගොල්ලොත් එක්ක තමයි වඩාත් සතුටින් ඉන්න ඕනේ. ඒතරේ වඩාත් සතුටින් ඉන්න නම් අපි අපේ චරිතය, අපේ ක්‍රියාපිළිවෙත් යම් යම් තැන්වලදී වෙනස් කරගන්න සිද්ධ වෙනවා නේද? එතකොට ඔබ නිරන්තරයෙන් කෑ ගහලා
කෑගහන කෙනෙන්නම් බනින කෙනෙක් නම් අනිත් අය ඔබට බයෙන්නම් ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් හැමතිස්සෙම හැමදේටම කාංකේන්ද්‍රි ගාන කෙනෙක් නම් අන්න ඒව වෙනස් කරගන්න මේ හොඳ අවස්ථාවක් දීලා තියෙනවා. අපි ගිහින් පොඩ්ඩක් බලන්න මම මේ දැකපු මේ පොඩ්ඩක් විනෝදාත්මක පෝස්ටුවක් මේ ළඟදී මං ගෙදර අයත් එක්ක කතා කරලා බැලුවා. බැලුවා මේගොල්ලෝ හරි හොඳයිනේ. අර මෙච්චර කල් ඒක දැනගෙන ඉඳලත් නැහැ. මොකද මේ කිසිම සම්බන්ධයක් නැහැ. අපි සමහරට ගෙදර පාවිච්චි කරන්නේ අධ්‍යාපනයට හෝ රැකියාවට හෝ උදේට මේ පිටත් වෙලා ගෙදර ආවට පස්සේ කාලා බීලා නිදාගන්න. එහෙම නැත්නම් තනියෙන් ඉන්න වෙලාවදී මේ පරිගණකය හෝ දුරකථනය ඔබ ඔබ වෙන පිට ලෝකෙත් එක්ක සම්බන්ධ වෙනවා. නමුත් ගෙදර අයත් එක්ක කිසි සම්බන්ධතාවක් නැහැ. නිකන් අර තනි තනි යන තරඟවල වගේ. තනි තනි දැන් ඔබ නැතුව ඔබ එක්ක කියලා තමයි මම මේකට කියන්නේ. ඒ කියන්නේ අපිට දෘශ්‍යමාන නැහැ කෙනෙක්. අපි නමුත් වෙන කෙනෙක් එක්ක සම්බන්ධිතයි. අපි ළඟ ඉන්න අයව මගහැරලා. ළඟ ඉන්න මගහැරලා පිට ලෝකයක් සමග නොදන්නා නොපෙනෙන ලෝකයක් සමග සම්බන්ධ වීමක් තමයි නූතනේ දකින්න තියෙන්නේ. එතකොට දැන් මේක පොඩ්ඩක් මගහැරලා ගෙදර සීලු දෙනාටම පුළුවන්. ඔබට පුළුවන් නම් ගීත කියන දැන් ඕන තරම් අවස්ථා තියෙනවා. දැන් එහෙම සංගීතයේ සපයලා ඔබට කියන්න පුළුවන් වුණත් කමක් නැහැ, බැරි වුණත් කමක් නැහැ. අඩු ගානේ ඒක අත්හදා බලන්න නැත්තම් පුරුදු වෙන්න ඔබට ගීත සමූහ ගීත ගායනා කරන්න පුළුවන්. මොකක් හරි පියනකට හරි තට්ටු කරලා එක්කෝ එහෙම කරන්න පුළුවන්. නැත්තම් ඔය YouTube වල ඕන තරම් තියෙනවා කරෝකි කියලා දැන් තියෙන්නේ. එහෙම මේ පදමාලා ඔක්කොම සංගීතයේ සපයලා තියෙන අපිට තියෙන්නේ කියන්නේ. ඒතර ඒ වගේ ඒ එවැනි ක්‍රියාකාරකම් වල දැන් පුළුවන් නාට්‍ය රංග දක්වන්න පුළුවන් එක් එක් අයගේ චරිත දීලා. ගෙදර ඉන්න දුවා දරුවන් එක්ක සමහර විට මේක මේ අපි අර ටෙලි නාට්‍ය රංගපාන චිත්‍රපටි වල රංගපාන වගේ නෝනට විනෝදාත්මක දෙයක් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන් දැන් අපි දන්න බොහෝ දැන් හරි බෑනා රතු හැට්ටකාරී ඔය වගේ අපි දැන් වැඩිහිටියෝ දන්නවනේ ගොඩක් ඒ වගේ ඉස්සර තිබුණු නාට්‍ය නේද. එතකොට ඒ වගේ නැත්නම් අලුත් දෙයක් නිර්මාණය කරලා ඔබට පුළුවන් ඔබේ සියලු දෙනා පවුලේ සියලු දෙනා මේකට සහභාගි කරගන්න. වැඩිහිටි කුඩා තරුණ මහලු සියලු දෙනා මේ සහභාගි කරගන්න පුළුවන්. ඒ වගේම ඔබට පුළුවන් තව වවන්න. දැන් අපි ගිය සැරෙත් ඒ අපි පළවෙනි කොවිඩ් රැල්ලේ ඉඳන්ම ආපු දෙයක් තමයි වවන එක. පුංචි දරුවන්ට විශේෂයෙන් දැන් මේ දවස්වල එළි මහනට යන්න බැරුව ඔවුන් පාසලට යන්න බැරුව ගොඩක් එක තැනකට කොටු වීම කියන එක පොඩි දරුවන්ට දරා ගන්න බැරි දෙයක්. මොකද ඔවුන් කැමැති ගවේෂණය කරන්න ඔවුන්ගේ ඇඟ ක්‍රියාකාරී. එතකොට ඔවුන් දුව පැන ඇවිදින්න කැමැති කට්ටිය. එතකොට ඒ වගේ අයට ක්‍රියාකාරකම් දෙනවා. එතකොට ඒක පරිසරය හා බද්ධ දෙයක්. ඔබ කොමන නිවසක හිටියත් මල් පෝච්චියක හරි වවන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට එවැනි පොඩි පොඩි මේ ප්‍රොජෙක්ට්ස් දෙන්න පුළුවන් අපිට. මේ පාත්ති වවන්න ඔයා මේ පැල ටික දැන් මෙන්න මේ පෝචි පහේ මිරිස් පැල වවන්න. මේ මිරිස් පැල බලාගන්නේ මේගොල්ලෝ ඔයාලා තමයි. එතකොට මේකට සාතු කරන්නේ එහෙම කියලා. එතකොට ඔබට පුළුවන් නැත්නම් ඔබේ නිවසේ සිටින සුරතල් සත්වයන් සමග වෙනදට වැඩි කාලය ගත කරන එක හරි සුන්දරයි. දරුවන්ට විශේෂයෙන් මේක හොඳම මේ චිකිත්සාවක්. වැඩිහිටියන්ටත් එහෙමයි. මම මේ ළඟදී දැක්කා මේ එක අශ්වයෙක් ඉන්නවා. මට රට නම් මතක නෑ. මොකක් හරි නාලිකාවක විකාශය වෙච්ච එකක්. ඒ අශ්වයා මාසෙකට සැරයක් එනවා ඉස්පිරිතාලේ ඉන්න වැඩි හිටියෝ බල. ඉතරේ අශ්වයා වත ගාලා ඒ රෝගී වෙච්ච කටියේ එතන ඉන්නේ. ඒගොල්ලෝ බොහොම ප්‍රීතියක් ලබනවා. ඒ අශ්වයාත් හරිම ලෙන්ගතුයි ඒ වැඩිහිටියන්ට. ඉතින් අර දැන් බලන්නේ සත්ව චිකිත්සාව කියන එක මනෝවිද්‍යාව තුළ අපි ප්‍රධාන තැනක් දෙනවා. එතකොට එහෙම පුළුවන්. එතකොට ඔබගේ තියෙන පරිසරය ප්‍රයෝජනෙට අරගෙන ඔබට එක එක අත්කම් වැඩ කරන්න පුළුවන්. නැත්තම් මැටි පස් පොඩ්ඩක් තියෙනවා නම් දරුවොත් ඒක තුළ සෙල්ලම් කරන්න, අල්ලන සෙල්ලම් කරන්න. එහෙම නැත්තම් අඩු ගාන ඉඩ කඩ නැත්තම් අර ස්කිපින් රෝප් එක කියලා තියෙන්නේ අන්න එහෙම දෙයක් නේ. ලණුවක් වුණත් ඒකට පාවිච්චි කරන්න පුළුවන් උඩ පනින්න. මම තව දෙයක් විශේෂයෙන් කියන්න ඕනේ අර ඇඩ්‍රිනලින් ශ්‍රාවය වෙන එක නවත්තන්න අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි ශාරීරික ව්‍යායාම කියන්නේ. එතකොට මේක ඕනෑම කෙනෙකුට ඕනෑම සීමිත ඉඩකින් කෙනෙකුට පවා කරන්න පුළුවන් දෙයක්. අඩු ගානේ උඩ පයින් නැත්තම් ඔබ සංගීතයක් දාගෙන ඒකට අනුව නටන්න.
ඕනම කෙනෙකුට ව්‍යායාම නොදන්නා කෙනෙකුුණත් අකමැති කෙනෙකුට උනත් කරන්න පුළුවන් දෙයක්. එහෙම නැත්තම් ඔබ දන්න යම් කිසි ව්‍යායාමයක් හැම අවයවයකටම බලපාන විදිහට ව්‍යායාම කරන ඇත්ත යෝග ඔබ දන්නවන. මොනවා හරි දෙයක් දෙඩාන්ස් වර්ගයක් දන්නවන. ඒ ඕනම දෙයක් ශාරීරිකන් කරපු විදිහට මේ අපි අන්තර්ජාලය තුළ සැරිසරණා වැඩීන මේ දවස්සල ඉතින් අපි ඒ කාලය ඒ වේලාව අපි ඇවෙන් කරගන්නවන ගීතයක් තෝරගෙන එක ගායනා කරන්න බලාගෙන හරි අහගෙන හරි එමනතන් අර කිව්වගේ අපිට ව්‍යායාම විවිධාකාරයේ විධ කෙනෙ අපි ගත්තුත් කාල සීම විනාඩි 10ට 20ට ඔය වගේ කාල සීමවන්වලට තියෙන ව්‍යයාම ක්‍රම තියෙනවා. තමන්ට ගැලපෙන එකක් තෝරගෙන දවසේ වෙලාවක් වෙන්කර ගෙන ගෙදර අනිත් අයත් එක්ක හරිකමක් නැහැ එහෙම කරන්නත් පුළුවන්. ඉතින් මේ කාලය තුළද මේ වගේ දේවල් වලට යොමු වීම තුළින් ඔබ තුළ ඉන්න සමහර වෙලාවට රඟපාන්න පුළුවන් නළුවෙක් නිළියෙක් මතුවෙන්න පුළුවන් ගායකයෙක් ගායිකාවක් මතුවෙන්න පුළුවන් එහෙම නැත්නම් චිත්‍ර ශිල්පියෙක් මතුවෙන්න පුළුවන් හොඳ වගාකරුවෙක් වුණත් බිහි වෙන්න පුළුවන් නේද? අපිට එතකොට මේට මේක දැන් යම් කාලයකදී සමනය වෙනකොට අපිට ඒවත් ජීවිතේ තව අත්දැකීම් බවට පත් වෙන්න පුළුවන්. ඔව් දැන් මේක තරුණද මහලුද ලාබාලද කියලා එකක් නැහැ. ඔබ තුල ඉන්න යම් කිසි ඔබ දන්නේ නැති සැඟවි සිටින දක්ෂතා මතු කර ගන්නත් නව විනෝදාස්වාද ක්‍රම ඇති කර ගන්නත් හොඳ අවස්. දැන් අපි හැමෝටම තියෙනවනේ විනෝදාංශ කියලා જાතියක් නේද? එතකොට දැන් මේ විනෝදාංශ කියනේ අපේ ගොඩක් වෙලාවට තිබිලා තියෙන එළියේ. ඒ කියන්නේ දැන් මම කතා කරාම අපේ සේවාලාභින් ගොඩක් කියන දෙයක් තමයි අපි එළියට ගිහින් කෑම කෑවා, අපි චිත්‍රපටි බලන්න ගියා, යාළුවොත් එක්ක ගිහින් කරපු දේවල් තමයි විනෝදාංශ. එළියේ කරපු දේවල්. ඒතර දැන් මෙතෙන්දී ඔබ සූක්ෂම වෙන්න, ඔබට සතුටෙන් ඉන්න, ඔබේ සතුටේ නිර්මාණකරුවා ඔබනේ. එතකොට ඔබ සූක්ෂම වෙන්න ගියේ ඇතුලේ මං කොහොමද සතුට නිර්මාණය කරගන්නේ? මං විතරද දැන් මේ ඇයි මට මේක මේ මගේ අම්මා තාත්තා අනිත් සමාජිකයෝ සහෝදර සහෝදරියොත් එක්ක මේක කරන්න බැරිද? පුළුවන්. කුඩා දරුවෙක් එක්ක අපිට ගොඩක් විනෝද වෙන්න පුළුවන්. මොකද ඒ කුඩා දරුවන්ගේ ලෝකෙට ඔබ යන්න. දැන් සෑම මිනිසියෙක් තුළම ජීවත් වෙනවා එකවරකදී කුඩා දරුවෙක්, තරුණයෙක් සහ වැඩිහිටියෙක්. එතකොට ඔබේ කුඩා දරුවා අවදි කරන්න ඔබට සෙල්ලම් කරලා ඒක කරන්න පුළුවන්. යම් යම් ක්‍රීඩා කරන අල්ලන සෙල්ලම් කරන්න, ඒ වගේ හැඟිමුත්තම් කරන්න බය වෙන්න එපා. ඒ කියන්නේ වැඩිහිටියෝ අපි හිතනවා අපි වැඩිහිටියෝ විදිහට ඉන්න ඕනේ. දැන් ඔබ වැඩිහිටියෝ විදිහට නිකන් පුටුවකට වෙලා උඩ බලාගෙන කල්පනා කළ ආතතියෙන් නම් ජීවත් වෙන්නේ. ඔබ ශාරීරිකව ක්‍රියාකාරී වෙන්නේ නැතුව ඇඩ්‍රිනලින් තව වැඩි කර ගන්නවා නම් ඒකෙන් ඇති ඵලයේ කුමක්ද? ඊට වැඩිය නරකද දරුවෙක් එක්ක ඒ ටික නැති කරගන්න වැඩ කටයුතු කරන එක, මානසිකවත් කායිකවත් දෙකම ක්‍රියාකාරී වෙන්න ඕනේ. අපි සතුට කැඳෙනවා කියන එක අපි කරගන්න ඕන වැඩක්. ඔව්. ඉතින් ඒ සඳහා උත්සාහ කරන අතරතුරේදී දැන් මේ අපි අර මුලින්ම සඳහන් කරගෙන ආපු කරුණුත් එක්ක බලනකොට දැන් අපිව නරඹනවා නම් මේ වෙනකොට මේ රෝගී තත්ත්වයට ගොදුරු වෙච්ච, එහෙම නැත්නම් මේ වෙනකොට මේ රෝගී තත්ත්වයේ ආශ්‍රිතව බවට පත් වෙලා නිරෝධායනය වෙන පිරිසක් වෙන්න පුළුවන්. මේ අයට හිතින් තමන්ගේ මනසින් තැම්පත් කරගන්න, එහෙම නැත්නම් මනස ශක්තිමත් කරගන්න යම් කිසි විදිහකින් ක්‍රමෝපායන් තියෙනවද? අපි ගත්තොත් භාවනා ක්‍රම වගේ අපි කරනවා නම් කොයි විදිහෙද කරන්න ඕනේ? ඔව්, දැන් අපි ඒ ඉස්සෙල්ලා කිව්වේ අර යථාර්ථය අවබෝධ කරගන්න සහ මේ තියෙන ආතති තත්ත්වයෙන් මිදෙන්න ඔබ කරන්න ඕනේ විශේෂයෙන් කායික ක්‍රියාකාරකම්. ඊට අනුරූපව ඔබේ මනසත් සතුටු වෙන භෞතික ක්‍රියාකාරකම් ටිකක් තමයි අපි කිව්වේ. නමුත් එතනින් එහාට ගිහින් දැන් අපි යථාර්ථය අවබෝධ කරගන්නවා නම් සහ අපි යම්කිසි රෝග තත්ත්වයක් අභියස සිටිනවා නම් හෝ රෝග තත්ත්වයක් දැනට වැළඳිලා නම් ඔබ තව දුරටත් ඒ ආතතියෙන් මිදෙන්න කරන්න ඕනේ චිකිත්සන ක්‍රම සහ භාවනා ක්‍රම තියෙනවා. එතකොට පළවෙනි එක තමයි, ඒ කියන්නේ දැන් ඔබ අහලා ඇති මේ මං ඉස්සෙල්ලා ඒ භාවනා ක්‍රම පැත්ත කියනන් සම්මා සතිය කියන එක. ඒ කියන්නේ සිහි නුවණ. දැන් අපි බය වෙන්නේ ඇයි? වර්තමානයේ ගැන නෙමෙයි අපි බය වෙන්නේ. ඒ කියන්නේ අපි අතීතයේ හෝ අනාගතයේ දැන් මට මේක හැදෙයි. දැන් මේ හැදිලා නෙමෙයිනේ. දැන් අපි හැදිලා නැති කෙනෙක් කල්පනා කරනවා මට හැදිලා නැත්තම් මං කල්පනා කරනවා මට මේක හැදේ. අනි මම දැන් මේක කරත් හැදේ, මේක කරත් හැදේ කි කි අපි චිත්‍ර භාවනවා. මම මෙතෙන්ට ගියාම මෙහෙම හැදේ, මෙහෙම මැරේ. හැදිච්ච කෙනෙක් නම් අනි මං දැන් මෙහෙම මැරේ, මෙහෙම. දැන් මේ මැරෙනව නෙවෙයි, නමුත්
මැරෙයි කියන බයතමයි වැඩිපුර. මම මේ කියන්නේ අවසාන අවස්ථාවේ පසුවන රෝගීන් නෙවෙයි, මරණාසන්න අය ගැන නෙවෙයි, ඊට මෙහා අය ගැන. එතකොට ඒ වෙනකොට අපිට කරන්න තියෙන මං හිතන්නේ සීමාව ඉක්මවලා ගිහින් බොහෝ විට. නමුත් ඊට මෙහා තමයි තාමත් වැඩිපුර ජනගහනයක් ඉන්නේ. එතකොට ඔබ සිහියෙන් යුක්ත ඔබ කරන වැඩ කරන්න. එතකොට ඔය අතීතේවත් අනාගතේවත් නෙමෙයි ඔබ කටයුතු කරන්න. ඔබ බොහොම සීකල්පනාවෙන් දැන් කරන වැඩි. දැන් මම මේ වෙලාවේ මෙතන වාඩි වෙලා කතා කරනකොට මං ඒ ගැන සීයෙන් තමයි කතා කරන්නේ. එහෙම නැතුව මට ගොඩාක් වෙන වෙන ඒවා අතීතෙට යනවා නම් අනාගතයට යනවා නම් කතා කිරීමේදී සමහර වෙලාවට ඒවා අවශ්‍ය වෙනවා. නමුත් අනවශ්‍ය විදිහට අපි බය වෙන්නවත් එහෙම අවශ්‍ය නැහැනේ. නිකන් අපි සාමාන්‍ය නිවසක රැඳී සිටින වෙලාවට, නැත්නම් රාජකාරියක් කරන වෙලාවට. ඒ නිසා ඔබ ඔබේ කරන වැඩේ සිහි කල්පනාවෙන් කරන්න. මේ හොඳම අවස්ථාව ඔබට ලැබිලා තියෙන අනගි අවස්ථාව ඔබව නැවත ප්‍රතිෂ්ඨාපනය කරගන්න. ඒ කියන්නේ ඔබ නිවැරදි කෙනෙක්. ඔබ හොඳ, ඔබගේ යම් කිසි වැරදි අඩුපාඩු තියෙනවා නම්, නරක ගතිගුණ තියෙනවා නම්, ඒ වයින් අත් මිදෙන්න මේ සබහාධර්ම අපිට කියන්නේ මේ ටික. එතකොට ඔබ සුද්ධ කරගන්න. ඔබ යහපත් සිතුවිල්ලක ඉන්න නිරන්තරයෙන්. ඔබට පුළුවන් නම් හැම වැඩේම සීකල්පනාවෙන් කරන්න. ඒක හොඳම භාවනාවක්. දැන් භාවනාව කියන එක අපි ගොඩක් අය හිතන් ඉන්නේ ඇස් දෙක පියාගෙන එක තැනක වාඩි වෙලා එරමිනිය ගොතාගෙන තමයි භාවනා කරන්නේ. නෑ, භාවනාවට පළවෙනි පදනම සීය. සති සමාධි ප්‍රඥා. ඒතකොට සතිය වඩන්නේ නැතුව මේක කරන්න බෑ. එතකොට සතිය වඩන්න අපි මුලින්ම පටන් ගන්නක් විදිහට බොහොම හොඳ දෙයක් තමයි එදිනෙදා කරන වැඩ කටයුතු ඒ තැනදී ඒ වැඩේට සම්පූර්ණ අවධානය යොමු කළ මං කරන්නේ මේක බව බොහොම හොඳ කල්පනාවකින් සිද්ධ කිරීම. ඒතර ඒක. ඒ අපි භාවනා ප්‍රත්‍යයෙන් ගත්තම සත්‍ය දේතින් එහාට ගිහිල්ලා ඔබට මෛත්‍රී කරන්න පුළුවන් ලෝකෙටම. එතකොට ඔබගේ සත්‍යක්‍රියා ඔබ යම්කිසි සීලයක් ඔබ දරනවා නම්, නැත්නම් යම්කිසි මාර්ගඵලයක් ඔබට තියෙනවා නම්, ඒක පදනම් කරගෙන සත්‍යක්‍රියාව කරන්න පුළුවන්. මේ සත්‍යක්‍රියා බලෙන් මාවත් සුවපත් වෙන්න, මට මේක හැදෙන්න එපා, මගේ පවුලේ අයට මේක හැදෙන්න එපා, ලෝකෙත් සුවපත් වෙන්න කියලා ඔබට යම් සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් නේද? ගෙදර ඉඳලා ඔබගේ නැත්තම් අපි හිතමු දැන් ධාර්මිකව, දැන් මේ බෞද්ධයෝ පමණක් නෙමෙයි මේක නරඹයි. ඒතර ඔබගේ ධර්මායට අනුව ධර්මානුකූලව ජීවත් වෙ සිද්ධ කරන්න පුළුවන්. සතිය කියන එක කිසිම ආගමකට අයිති දෙයක් නෙමෙයි. සිහි කල්පනාවෙන් එදිනෙදා වැඩ කිරීම ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන්. ඒතර ඒ වගේ ඔබේ ගුණධර්ම වගා කරගන්න. මම දැන් මම බොරු කියනවා නම් මේ වෙනකොට දැන් පුරුදු වෙන්න පොඩ්ඩක් ඒ බොරුවක් කියන්න එනකොටම පොඩ බ්‍රේක් ගන්න. හරි, ඒ වගේ ඔබේ නරක ගතිගුණ පනිනකොට ඒක නවත්ත ගන්න පුළුවන්. සිහිය පුරුදු කරනකොට ඒක ඉබේම ඔබට ඇති වෙනවා. ඔබේ නරකයෙන් ඔබව මුදවනවා. සිහිය විසින් පෙන්වා දෙනවා ඔබට මෙන්න ඔබ කරන්න යනවා මේ වැරද්ද කියලා. ඒ පැත්ත. ඊට මෙහාදී අපි චිකිත්සන ක්‍රම විදිහට අපි සරල සංයම අභ්‍යාසයක් දැන් මම කියලා දෙන්න යන්නේ. හරි, දැන් එතකොට දැන් මේ මෙහෙමයි. දැන් අපි කිව්වනේ බය වුණාම ඇඩ්‍රිනලින් ගලලා අපේ සම්පූර්ණ රුධිර සංසරණයේ අත් දෙකට කකුල් දෙකට වැඩිපුර දෙන්නේ කියලා. අනිත් එක බය වුණාම අපේ හෘද ස්පන්දනය වැඩි වෙනවා. ඕනම බය විතරක් නෙමෙයි, ඕනම ආතතිමේ තත්ත්වයකදී, කියන්නේ ඕනම ඍණ ආවේගයකදී, ඇඟීමකදී අපි බාගෙට තමයි හුස්ම ගන්න. අපි පෙනහල්ල පිරෙන්න හුස්ම ගන්න ඕන කෙනෙක් බාගිර තමයි හුස්ම ගන්න ආතතියෙන් ජීවත්. ඒක ඉතාම වැරදි ක්‍රමයක්. ඒක දීර්ඝකාලීන රෝගවලටත් බලපාන දෙයක්. ඒ නිසා අපි හුස්ම ගන්න පුරුදු වෙමු. දැන් ඔබ අහලා ඇති සමහර විට යම්කිසි ඍණාත්මක අවස්ථාවකට මුහුණ දෙනකොට, ඒ කියන්නේ අපි හිතමු කෝ කෙනෙක් අපේ ඉස්සරහට හයි වේගෙන් බැනගෙන එනවා. එතකොට ඔබ අහලා තිනවද කියනවා හොඳ හුස්මක් ගන්න කියලා. ද ගැඹුරු හුස්මක් ගන්න. අපේ මේ නිරන්තරයෙන්ම වෙන හුස්ම ගැනීම කියන එක මේ සිහියෙන් හුස්ම ගන්න කියන එක. සිහියෙන් ගැඹුරු හුස්මක්. ඒ කියන්නේ හොඳට පපුව පිරෙන්න හුස්ම ගන්න කියන එක. ඒ මොකද පපුව දැන් අපි බාගෙට දැන් මම කිව්වනේ දැන් ආතතියකදී බාගෙට හුස්ම ගන්න. නමුත් දැන් ඔක්සිජන් ක්‍රියාකාරීත්වය බාගෙට හුස්ම ගන්නකොට සිද්ධ වෙන්නේ බාගෙට. ඒ කියන්නේ අපේ ඔක්සිජන්
ඔබ දන්නවනේ අපේ මේ රුධිර සංසරණය හරහා ඔක්සිජන් අණු යනවනේ මේ හැම තැනටම අපේ විශේෂයෙන් මොළයට යා යුතුමනේ. ඒ මොළයට පමණක් නෙමෙයි හැම ඉන්ද්‍රියයකටම යන්න ඕනේ. එතකොට මේ යන එක බාගෙට හුස්ම ගන්නකොට ඔක්සිජන් යන්නේත් බාගෙට. ඒතකොට එහෙම ගියා මේ හැම අවයවයකම ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ බාගෙට. ඒකයි ඔබ බය වුණා ඔබට තීරණයක් තීන්දුවක් ගන්න බැරි වෙන්නේ. මොකද මොළේ බාගෙට වැඩ කරන්නේ. එතකොට එහෙමනම් අපි හුස්ම ගැනීම පුරුදු කරමු. දැන් ඔබට ආතතියක් තිබුණත් නැතත් මේ අභ්‍යාසය හැමෝටම සුදුසුයි. මෙන්න මෙහෙම කරන්න. ඔබ හොඳ ගැඹුරු හුස්මක් ගන්න මම පෙන්නන්නම්. ඒක හෙළන දීර්ඝ හුස්මක් ගන්නවා පපුව පිරෙන්න. ඊට පස්සේ ඒක බොහොම හෙමින් හෙළනවා. පළවෙනි පාර එහෙම කරන්න. ඊට පස්සේ ටික වේලාවක් සාමාන්‍ය පරිදි හුස්ම ගන්න. හුස්ම 10ක් 12ක් 15ක් විතර සාමාන්‍ය පරිදි ගන්න. ඊළඟට මම කරන්න හදන්නේ දෙවෙනි පාරටත් ගැඹුරු හුස්මක් ගන්න යන්නේ. ඒ ගැඹුරු හුස්ම මම එකපාර පිට කරන්නේ නෑ ඉස්සෙල්ලා වගේ. ඒක රඳවගෙන ඉන්නවා. එකේ සිට හතර දක්වා ඔබට හිතෙන් ගන්න පුළුවන්. ටිකක් පිට කරනවා. මෙන්න මේ මට ඒක කරනකොට කියන්න බැරි නිසා මම කලින් කියන්න. ටිකක් පිට කරනවා. එකේ ඉඳන් හතරට ගනලා ටිකක් පිට කරනවා. ආපහු එකේ ඉඳන් හතරට ගනලා තව ටිකක් පිට කරනවා. අන්තිමටත් ඔබේ හුස්ම ඉතුරු නම් මේ පෙනහැලි වල තියෙන පරණ හුස්ම අපි එළියටම දාන්න ඕනේ. කාබන් ඩයොක්සයිඩ් තමයි තියෙන්නේ. එතකොට ඒ එළියට හුස්ම දැම්මහම තමයි නැවත අලුතෙන් ඔක්සිජන් වලට ඉඩ හම්බ වෙන්නේ. ඒ නිසා අන්තිම ටිකත් අපි බොහෝ අර මිරිකලා අපි කියන්නේ නිකන් බොටුව මිරිකලා හුස්ම යවනවා වගේ යවන්න ඕනේ. හරිද? මේකට බලපානවානේ අපි හරි සිහියෙන් හිත එකඟ කරගෙන මේක කරන්න ඕනේ. එතකොට තමයි මේක හරියටම සිද්ධ වෙන්නේ නේද? ඒ කියන්නේ මෙතනින් අපිට අවස්ථා දෙකක් හම්බ වෙනවා. ප්‍රයෝජන දෙක. එකක් සිහියෙන් තමයි ඒක කරන්න ඕනේ. ඒකේ නම් හතරට ගනින්න හුස්ම ටික යවන්න. ඒක සිහි කල්පනාව යෙදෙන්න වෙනවා. මේක අඩුම තරමින් 3-4 පාරක් ඒ ගැඹුරු හුස්ම ගන්න. ඔබට පුළුවන් නම් ටිකක් වැඩිපුර වෙලාව පැය භාගයක් විතර මේක කරාට කිසිම හානියක් නෑ. ඒකෙන් සිහියත් වර්ධනය වෙනවා. හුස්ම ගැනීම අපේ නිසි විදියට සිද්ධ වෙනවා කියන්නේ රුධිර සංසරණ නිසි විදියට සිද්ධ වෙනවා. රුධිර සංසරණ නිසි විදියට සිද්ධ වෙනවා කියන්නේ අපේ සියලු අවයවයන් වලට නිසි විදියට රුධිරය සම්පාදනය වෙනවා. ඒ වගේ මොළේට රුධිරය සම්පාදනය වෙනවා නිසි විදියට. එතකොට ඔබ සැහැල්ලුවක් දැනෙනවා. ඔබට මේක කරලා බලන්න ප්‍රත්‍යක්ෂයි. ඔබට සැහැල්ලුවක් දැනෙනවා. මොකද ඔබ මානසිකව ආපහු අපි කියන ග්‍රවුන්ඩ් වෙනවා කියලා. ඒ කියන්නේ අපි පොළවේ පය ගහලා ඉන්න ජීවියෙක් බවට පත් වෙනවා. දැන් මේ මට අහන්න හිතුන දෙයක් තව මේ මං හිතන්නේ මේකත් වැදගත් වේවි. ඔබට හුස්ම ගන්න හොඳ හුස්මක් ගන්න කියලා කිව්වහම අපිට දැන් මේ නිරන්තරයෙන්ම හුස්ම ගැනීම පහළ යෑම සිද්ධ වෙනවනේ. අපි ඒකට ලොකු අවධානයක් දෙන්නේ නැහැ. දැන් හරි විදිහට හුස්ම ගන්න කියලා කිව්වහම හොඳ හුස්මක් ගන්න කිව්වහම පුංචි දරුවෙක්ගෙන් වුණත් කිව්වම හොඳ හුස්මක් ගන්න කියලා කියපු ගමම ගාලා හොඳ හුස්මක් ගන්නවා මේ ෂෝල්ඩර්ස්. එතකොට අපි කියන්නේ මේ ඇඟ ඉහිල් වෙනවා පේනවා. නමුත් හුස්ම කියන දේ මේ පිරිසිදු වාතය ශරීරයට යන්නේ නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. අර ඔබ කියපු කාරණාත් එක්ක මේක එකතු කරොත් හොඳයි කියලා හිතුනේ. මේ අපි හරි හුස්මක් ගන්නවා නම් මේ පෙනහළු හොඳට ඉහිල් වෙන වාතය පිරෙන්න හුස්ම ගන්නවා කියලා කියන්නේ මේ උඩුකය ඉහළ පහළ යෑම නෙමෙයි. ඇත්තට මේ හුස්ම ගන්නකොට මේ උදරය තමයි විශාල වෙන්න ඕනේ. එතකොට මේ පෙනහළු හොඳට පිරිලා ප්‍රසාරණය වීම නිසා තමයි ඉහිල් වීම එහෙම සිද්ධ වෙන්නේ කියලා නේද? ඔව්. දැන් මේක ඔබ හොඳ තැනකට ආවේ. දැන් අපි දරුවොත් එක්ක මේක කරනකොට මිටටි වෙනස් ක්‍රමයකට කරන්න පුළුවන්. මම එතෙන්ට එන්නම්. දැන් ඔබ කියපු කාරණාව ඇත්තටම අපි හුස්ම ගන්න ඕනේ පහළ අතට. දැන් අපි හුස්මක් ගන්නකොට අපි උඩට අදිනවා. දැන් මේ එතකොට මේ නාසික කුහර වලින් ඉහළට යනවා කියන්නේ ඔබ දන්නවා සයිනස්ටයිටිස් කියලා රෝගයක් තියෙනවා. ඒකට උනත් මග පෑදෙන්න පුළුවන්. එහෙම තියෙන අයට වැඩි වෙන්න පුළුවන්. ඒතර ඔළු සම්මාරු කියන ඔළුව රිදෙනවා. එහෙම. ඒ නිසා ඔබ පහළ අතට හුස්ම ගන්න උදරයට. දැන් මේක මූලික පියවරක් වශයෙන් මේක තේරෙන්නේ නැතිවට මම කියන්නේ උදරයට අත තියාගන්න. ඔබේ බඩ බැලුමක් කියලා හිතාගන්න. ඒතර ඔබ බැලුම පුම්බන්න යන්නේ දැන්. එහෙම හිතාගෙන හොඳ හුස්ම ගන්නතර පිරෙන්නේ බඩ. ඒක තමයි නිවැරදි ක්‍රමය. ඒතර හැමීට දැනෙන්න අරින්න ඕනේ හිතත් එක්ක.
ඒකන් දැතුර ඔබට සහිකල්පනාව තොරෝ මේක කරන්න බෑ පලවෙනිදේ. අනිත්තිකේ හුස්ම හොඳටම බඩ සම්පූර්ණ පිරේලා අර මුලින් මුල්ම එක හෙමින් එක පාරාරන්න පුළන්. ඊළඟට අර එකේ ඉඳන් හතරට ගණන් කරගට ටික ටික අන්තිම හුස්ම ඔබට මෙහෙම නැමිල අරද ඔබ දන්නවා මේ අන්තිම වෙන කම්පි බැලුමක් ඇකිලුවොත් කොහොමද අන්න ඒ තත්ත්වටම හුස්ම ටික යවන්න ඕන. දැන් කුඩා දරුවන්ට මේක කරන්න ලේසි ක්‍රමයක් මං කියලා දෙන්න. ඔහුව ගන්න මේ මේසෙකට මේ හිස් කොලයක් එක්ක පැන්සලකුත් සමඟ. පැන්සලෙන් එක උස්මකට අඳින්න කියන ඉරක්. ඒ කියන්නේ මේක අවුරුදු 3න් පස්සේ දරුවෙක් සමඟ කරන්න පුළුවන්. අවබෝධයක් ගන්න පුළුවන් දරුවන්ට. ඔව් සාමාන්‍ය චිත්‍රයක් කියන්නේ චිත්‍රයක් කියන්නේ බලිකුරුට්ටක් හෝ ඉරක් ඇඳ ගන්න පුළුවන් දරුවෙක් එක්ක මේක කරන්න පුළුවන්. පළවෙනි හුස්මත් එක්ක මේ අතට ඉරක් අඳින කියන්නේ. ඊළඟට පල්ලෙහාට ඒක දානවා. ඒකත් එක්ක ඉරක් අඳින. හැම හුස්මක් එක්කම දානකොට ඉරක් අඳින, හෙලනකොට ඉරක්. දැන් එතකොට ඍජු කෝණාශ්‍රයක් හරි සමචතුරස්‍රයක් හරි එහෙම තමයි එන්නේ. හරි. දැන් එහෙම එකක් ඇඳ ගන්න බැරි නම් ඒ ඉර ඉර මේ අතට හරි කමන්නේ. මේ අතට එකක් මේ අතට එකක් හරි එහෙම කමක් නෑ. රටාව කුමක් වුණා ඕ පොඩි රා. ඊට පස්සේ ආට කියන්නේ එකින් මැවිච්ච චිත්‍රය එළියට ගන්න පාට කරලා. ඔව් ඉතින් ඔය වගේ මේ මං හිතන්නේ අද දවසේ අපි අහන්න වෙනදට කතා කරන මාතෘකා වලින් බැහැර වෙච්ච වෙනමම කතා බහක්. මං හිතන්නේ මීට කලින් මේ වගේ දෙයක් ගැන කවුරුත් කතා කරන්නේ නැතුව ඇති. මේ දවස්වල වැදගත් අවධානය යොමු වෙන්න ඕන වැදගත් කාරණාවක් ගැන තමයි අපි මේ කතා කරේ. ඉතින් ඒ නිසා මේ මේ කතා බහත් එක්ක අපි කොහොමද ජීවත් වෙන්න ඕනේ, අපි හිත සංසුන් කරගන්න ඕනේ කොහොමද, කායිකව මානසිකව මේ රෝගී තත්ත්වයට මුහුණ දෙන්න අපි අපිවම සූදානම් කරගන්නේ කොහොමද කියන දේ ගැන ඔබට අවබෝධයක් ලැබෙන්න ඇති. හොඳට හුස්ම ගන්න එක වඩාත් වැදගත් වෙනවා. හුස්මත් එක්ක තමයි මේ දිනවල අපි හැමෝගෙම ජීවිතවල පැවැත්ම රඳා පවතින්නේ. ඉතින් ඒ හින්දා ඒ හුස්ම ගැන වෙනදට වඩා ටිකක් ඔබ මම කල්පනා කරන්න ඕනේ. ඉතින් මේ ගැන කතා කරන්න අද දවසේ අපිත් එක්ක එකතුණු සායනික මනෝවිද්‍යා උපදේශිකා උදාරා සඳමානි ගමගේ මහත්මියට බෙහෙම ස්තුතිවන්ත වෙනවා. අයිබෝන් ඔබතුමියට දුරකථන අංකයත් අපි අද සඳහන් කරමු නේද ඔබතුමියගේ. 011 711 911 911 දැන් මේ වෙනකොටත් කෝවිඩ් වැළඳීලා ඔබ ප්‍රතිකාර මධ්‍යස්ථානයක හෝ රෝහලක ඉන්නවා නම් ඔබ සියලු දෙනාට ඔන්ලයින් ක්‍රමයටතේ නොමිලේ උපදේශනය ලබා දෙන්න මම කැමතියි. ඔබට ඕනෑම් වෙලාවක මාව අමතන්න පුළුවන්. උදේ වරුව නම් වඩාත් පහසුයි. හරි. එහෙනම් ඒකත් මතක තියාගෙන ඇයට කතා කරන්න පුළුවන් ඔබට අවශ්‍ය දේවල් විසඳ ගන්න. අපි එහෙනම් තවත් දවසක මුණ ගැහෙමු. හැම දිනාම පරිස්සමින් එන්න. අයිබෝන්.